අපි ඒ කතාකරේ මේ ක්‍රියාකාරකම හතේක කියනකොට තම අපි පොඩ්ඩ කතා කරේ අපි ඊලාන්කොටසරයන බලාපොරොත්තු වෙනවා හේ එක විද ධාරාව කියනකොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා එට මේ අවස්ථාව අපි මේකතන එකක් කතා කරන ඇත්තටම මේොටස සංවෘත පරිපතියකින් විදුත් ආරෝපන ගලායෑම විදදුුද්ධාරාවක්ලි සහඳුන් වව අපි කතා කරන ඇත්තටම එතකොට මේ පරිපාතය සංවෘර්ත කියන එක සම්වෘර්ත කියල කියන්නේ සම්වෘර්ත කියනෙ එක් කෙලවරකින් පටාන් ගත්තා ආපහෝ ඒක ගේල්ලා ආපහු එතන ඉවරවෙන්න ඕනේ කියැනෙ කොහෙවත් ඒක විවෘර්ත වල තියන බෑ විවෘර්ත කියයක දලපුුතාලා විවෘත කියනක දලකපුතාලා හොඳින් දන්න දෙයක් සම්වෘත කියන්නේ වැැහිල කියනකොට ඒ සම්පූර්ණයෙන්ම කොහේවත් ඒ සිරත් තියන බැහ කියනෙ ඇතවට ඒ ොහෙන් හරි ෙන්ංවලතුනොත්ඒ විවෘත පරිපාතයක් කියත කොට සම්වෘර්තනා කොහෙන්වත් ඒ එක විංවල තියන බ සංවෘර්ථ පරිපතයකින් විද්‍යුත් ආරෝපන ගලායාම විද්‍යත්ධාරාවක් ලෙස හඳුන් නො කිරදක්කරට එතකොට මේ සම්වූෘර්ත පරිපතයකින් එතකොට විදුත් ආරෝපන එතකො මේ විද්‍යත් ආරෝපන කියන්නේ දන ආරෝපන තමයි අපි විද්‍යුතයේ දි කතා කරන්නේ අපි විද්‍යුතයේදි කතා කරන්නේ ධන ආරෝපන ගැන එතකොට අපි විද්‍යතයේදි කතා කරන්නේ දන්න ආරෝපන ගැන ධන ආරෝපන ඒ ධනාග්‍රීන්දං ධන ආරෝපන දානාග්‍රීන් දං රිනාග්‍රට ගමන් කරනව කිය තම අප විද්‍යු ධරාවක් කියන්නේ ඇතටම එතකොට අපි බැට්ටි කෑල්ලක් ගත්තොත් එහෙමඒ එකනේ බැට්ටි කෑල්ලෙනෙක අපි වි කෝෂය කියල කියන විද්‍යා විදිත කොට වියලිකෝෂයක ධනාග්‍රීන් එතකොට ධනා අග්‍රයෙන් ධන ආරෝපන මෙහෙම අපි මේක සම්බන්ධ කරෝතින් මහක් හරි පරිපතයක් අපි ලයිට් එක කරි මොහක් කරි එතකොට මේක ධන ආරෝපන මේ ධනාග්‍රම් මෙහෙම ගමන් කරනවාට පස්සේ ගමන් කරල මේක රීන අග්‍රී වෙනකා එනවා ඒකට තමයි අපි ධරාවක් කියන්න එත කොට මේකද මේ දක්වල තියෙන සංවෘරත පරිපතයක් කියන එක ඉතාම් වැදගත් එතකොට අපි මේ සවිච්ච එකක් එහෙම යොදලාපිමකද කරන්නම පරිපතය සංෘතතාවය නැති කිරීමක් කරන්න දගැනන්නේ පරිපතය ඇරි හාම අප ටැප් එක කුුණත් එහෙමයි ටප්ි එක වැහූ ම වතුරෙන්න්න ටැප්ප එක රිහම වතුර නවේ වගේ පරිපතයකත් එහෙමයි එතකොට පරිපතය ඒ අප ටප් ඇරිහාම පතුරන වගේ ඒ සවිච්චක වැැවූ හාම එතකොට එක ධාරාව ගමන් කරනවා සවිච්ච කැරි හාමතකොට එක දරාව ගලන්න යන්න විදිියක් නෑ එතකොට ඒ අවස්ථාව ගැන තමයි කියන්නතකොට මේ සංවෘත කියන එක ඉතාම වැදගත් එක හොඳින් මතක තියාගන්න සංවෘර්ත කියන මේ වච්චනය ඉතාම වැදගත් යතකොට පරිපතය සංවෘර්ත නැත් තං ධාරාවක් ගලාගෙන යන්න බැහැත්තටම එතකොට සංවෘත කියන එක ඉතාම වැදගත්වයෙනවා ඒ සංවෘත නැත්තම් පරිපතය ධාරාවක් ගලාගෙන යන්න බැහැ කියනෙ එක දරපුතා ලහොඳින් මතක තියාගන්න. එතකොට සංවෘත පරිපතයකින් එතකොට සම්වෘත පරිපතයකින් විද්‍යුත් ආරෝපන ගලායාම විද්‍යු්ධාරාවක් ලෙස හඳුන් නොකිල දක්කොට තියෙෙන කොට මේ විද්‍යුත් ආරෝපන කියලන්නේ ඇත්තටම ගමන් කරන්නේ ඇත්තටම ගමන් කරන්නේ රිනා අග්‍රීන්දං ඉලෙට්‍රෝන තමයි ඇතටම ගමන් කරන්නේ රිනාග්‍රේන්දං ඉලෙට්‍රෝන තමයි ඇත්තටම දන අග්‍රේට ගමන් කරන්නේ නමුත් අපි විද්‍යාවදී ධන කියන එක තමයි පධනව සලකන්නේ. එතකොට රින කියන එක මේ පැත්තර ගමන් කරත්කයි දන කිය එක අනි පැත්තර ගමන් කරත්තකයි දෙක්කම එක ඒ කියන විදි වෙන සීමක් පමණ සිද්ධ වෙන්නේ අපි විද්‍යාවේදික කියන්නේ ධන කියන එක එතකොට ධන ආරෝපන මේ ධන අග්‍රීහින්දාන් රිීන අග්‍රට ගමන් කරනව කියලා තමයි අපි විද්‍යාවදික කියන්නේ. ඒ ඒ හොඳින් මතක තියාගන්න ඒ ඉතාම වැදගත්වයෙනවා දල පුතාලට ඒ හොඳින් ඉතාම වැදගත්වයනව දල පුතාලට එතුඒ මොකද දලපුතාල ඉහලට යනකොට මේක අනිවාරයම වැදගත්වයෙනෝ විද්‍යුද්ධාරාවක් කියල කියන්නේ අපි අර්ථදැක්වීම කරන්නේ ධනආරෝ ධනආරෝපන ධන කියන ආරෝපන ධනාග්‍රීන්ඳං රින අග්‍රවලට ගමන් කරන එකට තමයි අපි විද්‍යුද්ධාරාවක් කියන්නේ. එතකොට ඒධාරාව ගලන්න නං ඒධරාව ගරන්න නම් පරිපත්ය අනිවාරයෙන්ම සංගෘත වන්න ඕන සංවෘත කියන්නේ එතකොට පරිපතය බැහල නැත්තං ඒකට දරපු තාලනත් හොඳින් දන්නවා ගමන් කරන්න පාරක් නැත්තන් එතන ඉස්සරහට පාර කොහහි හරි පාලම කරි මහකරි කැඩි නොති එතනින් එහට අපිට ගමන් කරන්න බෑ ඒවාගේ තමයි විදදු්ධාරාවක් වුණත් එතන කොහෙන් හරිඒ පරිපතය කැඩුනොත්ත එහෙම එතකොට එතනින් එහාට ගමන් කරන්න බැරි වෙනවා ඒක නිසා ඒ සංවෘත්ත කියන කොටස ඉතාම වැදගත්ව වනත කොට විද්‍යුද්ධාරාව කියන එක එත කොට කියන කොට අප විද්‍යුද්ධාරාව කියන එක කියනකොට එතකොට මං කලින් කිව්ෝගේ සංවෘත්ත කියනෙ එක ඉතාම වැදගත්ව වන කැනෙ පරිපතය සම්පූර්ණය වැහිල තියෙනනම් තමයි මේකින් මේ මෙට එන්න පුළුවන් වෙන්නත කොට අනි රිනාග්‍රට ඒක ඉතාම් වැදගත්ව වෙන එතකොට මේ පරිපතය සම්පූර්ණයම වැැහිලා තියෙන ඕන සංවෘත්ත කියනෙක ඉතාම වැදගත්වයෙන ඒ වගේම මංකාලින් කිවෝ වගේ ධන ආග්‍රීම් තමයි ධන ආග්‍රීම් පිට වෙන්නේ ධන ආරෝපන කියට තමයි අපි අර්ථකතනය කරන්නේ එතකොට සම්වූෘර්ත පරිපතයතුකොට ඒ ධන ආරෝපන විද්‍යත් ආරෝපන ගලය විදදු ධාරාවක් කියන මයිතකොට එක දල පුතාල වැඩි දුරට මත්තක තියාගන්න මේ ආරෝපන කියල කියන්නේ දන ආරෝපන කියර ර පරිපතයෙන් එතකොට ධන ආරෝපන ඒ ගලාගෙන යනිකට තමයි අපි විදයුද්ධරාවක් කියල කියන්නේ එතකොට ඇත්තටම මං කලින්කිවෝවාගේ ධන ආරෝපන කියනකන වේ ඇත්තටම ගමන් කරන්නේ රිනාග්‍රන් රිින ආරෝපන තමයි ගමන් කරන්නේ නමුත් අපි විද්‍යාවේදී අර්ථකථනය කරන්නේ ධන ආරෝපන කියලා යන්නේ ඇත්තටම සිද වෙන දට පරස් පරපතිවිරුද්ධදේ තමයි අපි කියන්නේ ඇත්තට සිද්ධ වෙන්නේ මේ රිනා ඇත් ධන පැත්තට ගමන් කරන්නේ නමුත් අපි විද්‍යාවදයක කියන්න අපි කියන්නේ ධනග්‍රීදන් රීනාග්‍රට ගැනනි පැත්තට තමයි අපි කියන්නේ. ඒ හොඳින් මතක තියාගන්න ඒ දලපුතාල ඉහලට ගිහත්ැනේ රදින්න පුළුවන් අවස්ථා තියෙනවා ඇත්තටම ඒක හොඳින් මතක තියාගන්න එක විද්‍යාවිදී අපි කරන දෙක ඇත්තටම දන කියන එක තමයි අපි ආර්ථ දැක්වීමදී භාවිතා කරන්නේ ඒක හොඳින් මතක තියාගන්න මේකෙති අපි ඊළංකොටස හතේ එක කියන කොටසට ගියොත් එහෙම අපි හත්තේ එක කියන විද්‍යද්ධාරාව කියන කොටසට ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා විද්‍යුදධරාව කියන කොටස අපි ඊළඟට කතා කරන්න බලනවා සන්නයක අත්තුළින් විද්‍යද්ධාරාවක් ගැලීම සම්බන්ධව අධ්‍යනය කිරීම සඳහා හතේ දෙක ක්‍රියාකාරකමේ යෙදම කියන තමයි දක් කොතිෙන් අනුතුවැනිනු අතරවැනි පිටුව වැල්ලුවොත්හෙම ඒ ක්‍රියාකාරකම හතේ දෙක කියන එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේකෙදී මේ ක්‍රියාකාරකම හතේ දෙක කියන එක අපේ කතා කරන්නේ වියලිකෝෂ දෙකක් සවිච්චක් කුඩා විදුලි මෝට්ර්රයක් සම්බන්ධක කම්ි කියනකොට තමයි යන්නේ. ට අපි මේ ක්‍රියාකාරකම හතේ දෙක කියන එක ක්‍රියාකාරකම හතේ දෙක කියන එක අපි බැලුවොත් එහෙම එකට අවශ්‍ය ද්‍රාවවේ වෙන්නකොට වියලිකෝෂ දෙකක් ඇතකොට සවිචාක් එතකොට ා විදුලි මෝට්‍රයක් සම්බන්ධක කම්බිෙරදක්කළ තිේතොට මේ ක්‍රියාකාරකම කියෙ අපි පොඩ්ඩක් බලලා මොකක්ද කරන්න කියන එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විියලිකෝෂ දෙකක් අවශ්‍ය වෙනද කොට අපි මේ වියලිකෝෂ දෙක සම්බන්ධ කරලා තොට අපි ලබා ගන්න හදන්නේ. ඉනාට සුවිචයක් ක එතකොට ඉරට කුඩා විදුලි මෝට්‍රයක් එත කොට මේ විදුලි මෝත්‍රය ඕන්න ඔක්කරන්න තමයි මේක අපි විච ාවිතා කරන්න තකොට ඒව සම්බන්ධ කරන්න එතකොට සම්වෘථ පරිපතයක් සකස් කරන්න තමයි අපි මේ සම්බන්ධක කම්බි භාවිතා කරන්නේ. එතකොට ක්‍රමය කියන එක බැලුවොත්තෙම හතේ දෙක රූපේ දැක් වෙන්න පරිදි පරිපතය සකසන්න කර දක්ොට තියත කොට හතේ දෙකෙර ූපේ දැක් වෙන විදියට පරිිපතය සකසන්න කෙර දක්වොට තියෙනවා හතේ එක වගුවේ ආකාරයට උපාංග සම්බන්ධ කරමින් පරිපත්තය ක්‍රියාත්මක කරන්න කර දක්වුණ නිීක්ෂණ සටහන් කරන්න කෙෙන මන් පොතේ දන්ට කලින්ක කියන්නේ ඊට පස්ස ස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. විදිලි මෝට්‍රය සවිකිරීම එතකොට විදිලි මෝට්‍රයේ සවි කිරීම පියවරේඇතකොට නිරීක්ෂණය එක් පසෙකට කරකැවීම හෝෂවල අග්‍රමාරු කර විට නිීක්ෂණය කර දක්කොට තිනවා. එතකොට මේකෙදී අපි මොකද්දක වෙන්න කියන එක පොඩ්ඩක් කතා කරන්න බලාපොත්තුව වෙන පොතේ තියෙන දෙගෙන් පොතේ තිය කොටස අපි ඉවත්වෙලා මොකද්ද මේකදී සිද්ධ වෙන්න කෙන එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කලින්පාඩමේදී කලින්පාඩමේදි දූලපුතාලා චුම්බක කිය කොටස ඉගෙනගෙන තියෙනවා චුම්බක කියන කොටස ඉගෙනගෙන තියනෙන දූලපුතාලා කලිම්පාඩමේදී එතකොට මේ චුම්බක කියනෙ එකේදී දර පුතාලා චුම්බක වර්ග දෙකක් ඉගෙන ගත්තා ස්ථීර චුම්බකයි ඒ තාව කාලික චුම්බකයි කියලා ස්ථීර චුම්බක කියන එක දරපුතාලා මේ චුම්බක එනාග්‍ර ඒක්්‍රේ තියන මේ චුම්බක ගැන දණ්ඩ චුම්බක වගේ ඒ චුම්බක ගැන කතා කරා ඒ චුම්බකයි ඊට අමතරව මේ ස්තිීර චුම්බක ඊට අමතරව තාව කාලික චුම්බක තාවයි කාලික චුම්බක විදියට අපි විදච්ුම් කතා කරෝල් අපි කෝල්ලක් එනමල් කම්බියක් කරගෙන එකට බැට්ටිකෑලක් එහම සම්බන්ධ කරලා විදච්චුම්භක කදා ගන්න පුළුවන් කියලා කතා කර. ඇත්තටම මොකදද මේ මෝටරය මේක කරන්න හදන්නේ මේ විද්‍යෘතිය සැපයනවා මේ සවිච්චික ආධාරය විද්‍යතිය සපනවා මෝටරේ මොකක්ද වෙන්නේ මේ විද්‍යෘතිය සපයන්නම කොහටද මෙන්න මේ ාව කාලික චුම්බකට සපයන්නේ තාවකාලික චුම්භකයට විද්‍යතය සැප හාම එතකොට මොකද වෙන්නේ මේ චුම්බකයක් බවට පත්වෙනවා කියලා අපි දූල පුතාල කතා කර කලින්ප අඩමේදී එතකොට චුම්භකයක් බවට පත්වෙන එතකොට මොකද එතකොට වෙන්නේ අපි මං මෙතන මේ මෝත්‍රයේ සරල සටහනක් ඇන්දොත්තම දෙපැත්තෙන් මෙහම එස් කියලා එරට අනි පැත්තෙන් මෙහෙම එස් කියලා මෙම තිව්වොත් එහෙම ඒට පස්ස මැද තියෙනව මේ කරකැවෙන කොටස ඒකි මොකක්ද වෙලා තියෙන්නේ මේ තාවකාලික චුම්බක ඒකන්නේ විද්‍යු්චුම්බක විද්‍යුච් චුම්භක මේ කොයිල්ක උත්තල තියෙනවා මෙහෙම මෙහම උත්තල තියෙනව තියනව තාව මේ පත්තරත් උත්තල තියෙනව තියෙනවා ඇත්තටම එතකොටට මෙහෙම එකන කොයිල් දෙපත්තකට උතල අංශක මෙහෙම යකොව තියෙන තකොට මේකේ මේ කෙලවර ඇත කොට ඒක කොහට දෙයන්නේ මේ කෙලවර අප ගන්න බැට්‍රිකෑල්ලට මේ බැට්‍රි කෑලක සම්බන්ධ වෙල තියනෙන කොටද විද්‍යච්චුම්බකේ විද්‍යච්චුම්බක මේ දෙකල කරවට ඒ නකොයි එනමැල් කොයිල්ලකේ දෙකෙලවරට තමයි මේ බැට්‍රි කෑරි දෙක සම් සම්බන්ධවටති ම තන බැටි කෑල ඇද ඇතටම පැට්ටි කඇරි දිකක් තියනවා මෙතන එතකොට වලි කෝෂ දෙකක් තියෙනවා මේක දී කොට මේක සම්බන්ධවෙල තියෙන්නේ මේ මෝට්‍රේ තුළ තියෙන මේ එනමල් කොල්ගේ ඒ දෙකිලවරට එතකොට අපි බැටිකෑල්ල සම්බන්ධ කරහා මොකද වෙන්නේ මේක තුළින් ධාරාවක් ගමන්ගේ කරනවා දමන් කරන කොට මොකද වෙන්නේ ඒ ධරාව ගමන් කරන පැත් අනුවත කොට එක් අග්‍රයාාත් දන්ඒ දක්ෂිනාග්‍රය අනිත්්‍යක උත්තරත් අ අග්‍රය විදියට වෙනස් වෙන ගේ මේකේ දත්ත හෙමයි මේක දීත්තතකොට මේ දක්ෂිනනාග්‍රය උත්තරත්ග්‍රය විදරමම වෙනස්ේෙනනවතකොට මේ අනිත්තගත්ත හෙමයි අනෙක් කයිල්ල කරත් මෙහම බැට්ටික අඩි සම්බන්ධ කරහම ඒට ඒ විද්‍යජය සැපය හම ඒක විද චුම්පක අ බවට පරිවර්තනය වෙන විද චුම්බක බවට පරිවර්තය වෙලා ඒ ඒ ධන දක්ෂිනත්තාග්‍රයයි උත්තරත් අග්‍රයයි කියන එක බවට පත් වන දලපුතාලා කලින් පාඩමේදී කලින් පාඩමේදී ඉගෙනගෙන තියෙනවා ධන දක්ෂිණ අග්‍රයක් ද්‍රැවයක් එක් දක්ෂිණ දැවයක්ුයි උත්තල ද්‍රවයකුයි එකළඟ තිව්ූ හම ඒවා අතර ආකර්ශණ බලයක් ඇති වෙනවා කියලා. ඒවාගේම උත්තර ද්‍රැවයකුයි ක් උත්තර ද්‍රැවයකුයි අතර විකාර්ශණ බලයක් දක්ෂිණ දැයකුයි දක්ෂිණ ද්‍රවයකයි අතර විකාර්ශණ බලයක් සිද්ධෙනවා කියලා ඇති වෙනව කිය දලපුතාල හනිින් කතා කරා. එතකොට මේකට විද්ධතිය සැප ව හාම මේ විද් ච්චුම්භක අ බවට පත්වනවා. එතකොට මෙතන දක්ෂණ දැවය නන්තියන්නේ එතකොට මේ උත්තරද්‍රවේ නම් ආකාර්ශණය වෙලා මේ පැත්තට කර කැවිෙනවා. එතකොට මේ මෝට්‍රේ මොකද වෙන්න මෙහෙම කර කැවිෙනවා පැත්තට එතොට මේ පත් අත්තිමයි උත්තරද්‍රවී ය මේ පැත්තට යනවා මේ වෙලා. එතකොට මෙහෙම කර කැවිෙනොට මේ පැත්තට යනෝ ඊට පස්සේ. අපි මොකද කරන්නේ ම බැට්ට්‍රිකෑල්ලේ පැටට්‍රිකෑල්ලේ දෙපැත්ත මාරු කරනවා ඒ මාරු කරන්නේ මේගේ මෝටය සම්බන්ධ කර තින බ්‍රශ්යක කියලා බ්‍රශ්ය කියලා මේගේ පොඩි කොටසත් තියෙනවා ඒ ම බැට්‍රිකෑල්ලේ දෙපැත්ත මාරු කිරීමක් සිද්ධ කනවා අපිට නොදෙනගොත්තු. එහෙම නැත්තං මේ විදදුක්්චුම්බගේ ඊරඟට මේක මේකට කිිට්ටුන හම ඒක දක්ෂිණ දවයකුයි මේක උත්තරද්‍රවයකුයි මේක මෙතැන්ට කිට්ටු වෙනකාම් මේක දක්ෂිණ දාවය ඒකටුන හම උත්තරජවයක් වෙන්න ඕන උත්තර ජැවයක් වෙන්න ඕන උත්තර ජැවයක් වුණ හම තමයි ඒක මේක උත්තර දවයක් කරෝතිී එතකොට මේ උත්තර දජවය උත්තර ද්‍රවයයා අතර මොකොද වෙන්නේ විකාර්ශණයක් වෙනවා එකන්නේ මේකආපහු එතටාවහම අපහු විකර්ශණය වෙලා මෙහමහර කැවෙනවා. ඒ නිසා මේ මේ එක වෙලාවකට දක්ෂිණ ද්‍රවයක් දක්ෂණ රැවයක් කල මේකට කිට්ටු ගන්නවා ිට්ටු වන හම පස්සේ මොකද කරන්නේ උත්තර දැවයක් කල්ලා ඒ අනි පැත්තට ඒ දක්ෂණ රැවයක් කල ආකර්ශණයක් වුණා උත්තර දැවයක් වෙලා විකර්ශණයක් සිද්ධවෙට කරනවා එත කොට මේ දිගටම හර කැවෙනවා එක නිසා මේකට මේ දල පුතාලේ කියන ොට හිතන්න නෑ පොඩ්ඩක් එකම කියන්න බ්‍රශ්ක කියලා තියෙනවා මේක ධන රීන දෙ පැත්ත මාරු කරන්න බැට්ටි ෑල්ලෙ පොඩි උපරයක් ඇත්තටම ඒයන්නේ මගේ පොඩක් ඇද ප වති දල පුතාරට එක තේරුම් ගන්න ොඩක් ඇඳල පෙන්න්න කොෝල්ලකට යන කම්බි දෙකයිනවා කම්බි දෙක මොකද වෙලා තියෙන්නේ එක පොඩි මෙහෙම පොඩි මේ වගේ කොටාස් දෙකට සම්බන්ධ වෙලා තියෙනවා ඒට පස්සේ මේක මෙහෙම ටස් වදයකට මෙහම සම්බන්ධි වල තියෙනවා. අපි මේකේ ධනාග්‍රයයි, රිිනාග්‍රය මෙහෙම තියෙනවා ඇත කොට ධනාග්‍රය රිිනාාග්‍රය කියන එක ඇතු කොට එක රවමක් කරක ඇවුනහම දලපුතාලට තේරෙනවා. මේකේ අපි. එක වටයක් කර ඇවෙන කියන බැලවෝත් එෙම මොකො දෙවෙන මේ මෙහම හටයක් කරක ඇවුුණාම මේ පැත්ති තියනෙ එක මේ පත්තට ෝ මේ පත්ති තියෙනක මේ පත්තර වෙනකොට එක වටයක් කරක් ඇවුණහාම දන්න රීන මාරුවෙනවා කියනක දලපුතාට තියෙන ඇතකොට ඒකට තමයි මේ බ්‍රශ්්‍ය කියනක භාවිතා කරන්න ඇත්තටම මේක මේකටම සම්බන්ධවෙලහම තියෙන මේක ඇතිල්ලිල මේක ගමන් කරනවා. එතකොට මේක එක වටයක් කර ැවුණු හැටිය දන්න රීණක මාරුවෙනවා ඒ කියන්නේ කලින්. ක්ෂණ ජවයති විච්චේ එක උත්තරජා ජයවය බවට පත්ව වනවා ඊරඟට එකකට අරකැ වෙන කොට එතකොට එක වෙන්නේ මේක දිගටම චලනය වෙනවා එකයන්නේ ආකර්ශණය වෙන විකර්ශණය වෙන ආකර්ශණය වෙන විකර්ශණය වෙන එක නිසා දිගටම කරකැවීමක් සිද්ද වෙනවා. එතකොට මේකදී දූලපුතාලා එතකොට මේ ආකාරයට නෙම මෝටයේ වැඩ කන්නවා අපි මේක පැත්තට එතකොට මේදී මේ පැට්ට්‍රි කෑලි දෙක මාරු කල්ල මේ පැත්තට රීනාග්‍රියයඇත කොට දීලා මේ පැත්තට ධනාග්‍රය දුන්නොත් මොකොද වෙන්නේ. එතකොට මොකොද වෙන්නේ මෙතන්ට මේක ආකර්ශණය වෙන්න එම්ක එතකොටක උත්තරජවයක් වෙනවා එනම් මේක විකර්ශණයක් වෙන්න එනම් මේ පැත්තට ආකර්ශණය වෙන්න මෙහෙට විකර්ශණය වෙනවා. ඒ කියන්නේ මේ පැත්තට කරක වන්න බලනවා. දූලකොතාට තේරනවා ඇති මංහිතානිමං කියනද මේදී බැට්්‍රිකෑඇල්ල මෙතන ඒකයන්නේ අපි බැට්ටිකෑලි සම්බන්ධ කරන්න ක්‍රමය අනුව මේ පැත්තට ඒයන්නේ මෙතන මේේදක වස්ේෙන්න්න ස්ටිර චුම්බක මෙතන තියෙන්න්නේ මේේදක එතකොට අපි මේ තාවකාලික චුම්බකය සාධනයක ඒක ස්තර චුම්ඹගේ අග්‍රේට සමාන වෙනෝද ප්‍රතිවිරුද්ධ කියන එක අනුව ඒක ආකර්ශණය වෙනෝද ආකර්ශණය වෙනෝනම් මේ ඔල්ලෝස කරගෙන පැත්තරරකැවෙනවා විකර්ශණය වෙන නම් අනි පැත්තර කරකැ වෙන වෙත කොට ඒ බැත්ට්‍රි ඇල දෙක දෙපැත්ත මාරු කරහම ඒක කලින් ආකාර්ෂණය වුණනානං විකර්ශණයක් වෙනෝ විකර්ශණය වුණාන ආකර්ෂණයක් වෙන කියන්නේ බැත්්‍රිකැල්දික මාරු කරහම ඒක පතිඵලය වෙන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි ගමන් කරන්නේ තේරුම් ගන්න තමයි දූලපුතාලා කලින් අපි ඉගන ගන්න විද්‍යච් චුම්බක කියන කොටස චුම්භකශේෂ්ට කියන එක ඉගෙන ගන්නේ ඒක සඳහා. එතකොට මේකෙදී මේ දක්වල තියෙන්නේ එතොට කෝෂවල අග්‍රමාරු කරහම මුකද්ද වෙන්න කිය නිරීක්ෂණය කරන්න කෙළ දක්ල තියෙන්නේ ඒ නිරීක්ෂණය කරනවා කියන එක මෙතන කෝෂවල අග්‍රමාරු කිරීමේදී සිදුවන්නේ කුමක්ත කිය එක දරන්නවා. බලබාගත් නිරීක්ෂණය මගින් එලබී හැකි නිගමන කුමත්ත කියලක් කොල තියනවා එතකොට මේකෙදී මේ මෝට්‍රය අභ්‍යන්තරය කියන කොටස කතා කරන්නේ නැත්තටම මේෙදී මං මෝට්‍රය අභ්‍යන්තරයේ ඒ වැඩ කරන්නාආකාර ගැන පොඩ්ඩක් කතා කර නමුත් මංහිතන් නැදුලපුතාරටක දැනගෙන තියනෙත් වැදගත්තෙනවා මංහිතන්න ෑඇ ස්කෝලක දෙම කහතා කරයි කියලෙකට හේතුව තැන්ටවෙනකන් කතා කරන්න කන්න හැත්තටම නමුත් දල පුතාලා මොකද වෙන්න කිය එක මතක තියාගන්න මේ බැට්ටි කෑල දෙක මාරුරෝතින් දෙ පැත්තත කොට මේ රිනාග්‍රතියනෙත කොට ධනාග්‍රීදම් මෙම ධන ආරෝපන මෙහෙම ගමන් කරනවා කියල තමයි අපි විද්‍යතේදී කතාරන්නකට ධනාරෝපන මෙහෙම ගමන් කරන්නවා කියන එක මේක ධනරීන දෙ පැත්ත මාරුරෝතින් මොකොද වෙන්නේ පැත්තිෙන් තමයි දාන ආරෝපණ ගමන් කරන්න එතකොට මේ පැත්තර තමයි ධාරාව ගමන් කරන්නේ පලින් අවස්ථාවදි මේ පැත්තට ගමන් කරේ මේ අවස්ථාවදි මේ පැතර ගධරාව ගමන් කරන්නේ ඒක ප්‍රතිඵලයක් වෙන්නේ මේ විදච්චුම්භකයේ දිශාවත් ඒ වි විදච්චුම්භගේ ද්‍රැවයත් බිනස්වෙනවා එතකොට ඒ පැට්ටි කෑල්ලේ දෙපැත්ත මාරු කරණ එක ප්‍රතිඵලයක් වෙන්නේ ඒ සෑදන විද්චුම්භකයත් ඒ බැට්ටි කෑල්ලෙ දවම අග්‍රමාරු කරන්නවට සමානව ඒ විද්‍යචුම්බකේ ඒ චුම්බක ද්‍රැවත් වෙනස් වෙනවා ඒ නිසා පතිවිරුද්ධ ක්‍රියාවකන ආකර්ශණය වෙලා ඒ ඔලෝස කරකැන විදිර කරකැවන උතින් මෝට්‍රය අනි පැත්තට කරකැවී මක් සිද්ධ වෙනවා එකට හේතුවමාකාලින් සඳහන් කරා ඒක තේරුම් ගන්න බලන්න පොට්ටාව. එතකොට මේකේද අපි පියවර කියන කොට සපහු බැලුවොත්තහම විදිලි මෝට්‍රය සවිකර නිරීක්ෂණය එක් පසකට කරකැවෙනවා. ෝෂි අග්‍රමාරුරාතකොට ොද වෙන්නේ අනි පැත්තට කරකැවෙනවා එක දලපුතාල හොඳින් තේරුම් අරගත්තහහා මත්තට මේ අමතක වෙන්න හැත්තට මේකඒ වෙන්න මොකද කියන්නේෙ එක ඇත්තටම කිව්වේ එක නිසා දලපුතාල එක තේරුම් අරගෙන ඒට හේතුව මතක තියාගන්න බලන්න ඇත්තටම ඒඉතාම වැදගත්වෙනවා. එතකොට මේ අවස්ථාවදි එතකොට මෝට් රේතකොට මේ ල අග්‍රමාරු කරෝොති ොකද වෙන්නේ ඒ කරකමෙන පැත්ත අනි පැත්තට වෙනවා එතකොට මේක ඊළගට තියන ඔබාගත් නිීක්ෂණ මගින් එළඹේ හැකි නිගමය කොමද කරෙක අපි පෝඩක් එකක බලොත්තහෙම පොතේ තිය කලින් අපි බැලුවොත්තහෙම හෝෂේ අග්‍රමාරු කළවිට විදුලි මෝට්රේ චරිිත තිශාව වෙනස් වෙනවා. ඊට හේතුව පරිපතයෙන් ගලන දහරාව දිශාව වෙනස්සීම එතකොට මේ අපි කයිලින් කතා කරා ඒ විද්‍යධතය ගමන් කරන දිශාව අනුව එතකොට ඒ ු මෝට්‍රේ ඒ විචුම්බක ඇතියෙනවා ස්තීර චුම්බක තියෙනවා එතන චුම්බකවල ඒ චුම්බක ඒ හැදින අග්‍ර කියන එක චුම්බක ද්‍රැව කියන එක එක විෙනස් වෙනවා කියලා එතකොට ආකර්ශණය වෙන්න එක දිශාව මාරුරෝතින් විකර්ශණය වෙනකොට ඒක අනි පතිඵලය වෙන්නේ ඒ කරකැවෙන දිශාව සම්පූර්ණයම පතිවිරුද්ධ බවට පත්වෙනවා. එතකොට මේකට හේතුව විදර මේ දක්වල තියෙන එක එතකොට පරිපතයෙන් ගලන ධාරාව දිශාව වෙනස්වීම තමයි මේකට හේතුවෙන්නේ. එතකොට මේකේදී මේ අග්‍රමාරු කරෝතීන් එතකොට මෝටයේ චලිතෙමන සම්පූර්ණයම අනි පැත්තට හැරෙනවා ඒකට හේතුවන්නේ ඒ විද්තය ගමන් කරන දිශාව වෙනස්ටනක තයි ඒකට හේතුව කෙනක තමයි කතා කරේ. එතකොට මේකේදී අපිීලං කොටස බැලුවත්තහෙම විද්‍යද්ධාරාවක් ගැලීම සඳහා නිශ්චිත දිශාවක් පවතිනවා. එතකොට වි ධාරාවක් ගලන්න නිිශ්චිත දිශාවක් පවතිනවා ධාරාව ගලනු ලබන සම්මත දිශාව ලෙස සලකන්නේ ධන අග්‍රයේ සිට රිනා අග්‍රය දක්වා මේක ඉතාම් වැදගත්තෙනෝ මේ ධාරාව කියන එක අපි පැට්‍රිකෑඇල්ලක් ගත්තත් එහම බැට්‍රික ඇල්ලක මේ ධනග්‍රියය බටිකඇල්ලක ධන අග්‍රීන් ඳං එතකොට රිනාග්‍රය බැට්‍රිකඇල්ලක නාග්‍රන්දන් රිනා ග්‍රටවෙනකං තමයි ධාරාව ගමන් කරන්නේ අපි මේ ධාරාව කියන එක කියන්නේ ධනාග්‍රීදං ධනධාරාවක් මෙහෙම ගමන් කරනව කියෙනක තමයි රිණනාග්‍රටවෙනකං මේ ධනධාරාවක් මේ රිනාග්‍රේටවෙනකං ගමන් කරනව කියල තමයි අපි විද්‍යාවදි කියන්නේ මංකලින්පොඩ්ඩක්කිේක ඇතටම ධනාග්‍රන්දං ධනඒ ආරෝපන ශ්‍රිනාාග්‍රටවෙනකං ගමන් කරනව කියල තමයි අපි කියන්නේ තමයි මේ දක්වල තියෙන්නත කොට විදදුද්ධාරාවක ගණන නිෂ්චිත දිශාවත් තියෙනවා ඒ දිශාවමොකක්ද විදදුුද්ධාරාවක ඒ විදදුුද්ධාරාව ගණන දිශාවමොකදද එක ධනාග්‍රීම් පිටවෙන්නේ රිනාග්‍රීට තමයි ගමන් කරන්නේ. ධනාග්‍රීනම් රිනාග්‍රට තියන ශාවට තමයි විද්දුුද්ධාරාව ගමන් කරන්නේ එක තමයි පලවිනි එක එතකොට ඒක මතක තියාගන්න නමුත් ඇත්තට සිද්ධවෙන්නේ මොකදද කියන එක මංන් කලින් කිව්වා රිිනා ග්‍රේන්දාන් රිින ආරෝපන ඉලෙට්‍රෝන ඒ ධනාග්‍රට වෙනකන් ගමන් කරන එක තමයි ඇත්තට සිද්ධ වෙන්නේ අපි විද්‍යාවේදිමේ ඇත්තට සිද්ධවෙන දේනවේ කියන්නේ අනිප් ඇත්ත කියන්නේ ඒ. මතකතියාගන්න අපි විද්‍යාවදි දහරාවක් කියලක කියන්නේ ධනාග්‍රීදං ප්‍රිනාග්‍රට ගමන් කරන එකඒ මතක තියාගන්න ඉතාම් වැදගත්වෙන. ඒවාගේම ඇත්තටම සිදුවෙන දේත් මතක තියාගන්න මොකද ඒක ඉස්සරටයන කොට ඒක වැදගත්තය නොදුර පුදතාලට එක හොඳින් මතක තියාගන්න ඇත්තටම සිද්ධවෙන්නේ රිීනාආග්‍රීන්දං ධනාග්‍රට රින ආරෝපන ගමන් කරෙ. දෙ ගම පටල ගන්න ප ඇත්තටම ඒ දෙක පටල ගන්නන්නේ පා ද්‍යාවදී අපි ධන කියන කාර්ථ දැක්වීමම් කන අවස්ථාතින ඇත්තටම රින කියනක භාවිතානොකර දන කියන එක අනි පැතර ැනෙ රීන කියනේවා ්‍රින කියනේවාඒ අප ඔරලෝ ස හර කියයන පැත්තර ගමන් කරනවා කියනක න ඔරල්ලෝස මේ පැතර රි කියනවා ගමන් කරනවා එක එ කියනොට වඩා දන කියන එක අනි පැත්තර ගමන් කරනවා කියන එක විද්‍යාවවිදි ගොඩක් වෙලාවට අපි භාවිතා කරනවා. දෙක මේ එකයි එකමදේ කියන්න ඇතටම දෙකම කියන්න එක මදේ. අප ඒ කියන විදිත විතරයි වෙනස්සවෙෙන් ඇතටම එක මදී තමයි ඇතටම එක පති පලයවෙන්න ඇතටම. අපි ඊලං කොටස බැලුවත් එහෙම විද්‍යුද්ධාරාවක දිශාව හඳුනා ගැනීම සඳහා මැද බින්දුු ගැල්ලො නොමීට්‍රියය හෝ ැද බින්දුව සහිත මි්‍රයක්මිි ඇමිට්‍රිය භාවිතා කරනව කිය දක්වල තිරු මෙතන මේක දමේ මේක මතක තියාගන්න මේ මැද බින්දු කියන එක මැද බින්දුව කියන එක ඉතාම වැද ගත්වෙනවා එතකොට විද්‍යුද්ධාරාවක දිශාව හඳුනාගන්න එතකොට අපි විද්‍යුද්ධාරාවක දිශාව හඳුනා ගැනීමට කෙර දක්වලතිෙන කොටේ කැනපි මේ මේ භාවිතා කරන්න ඉස්සෙල්ලා විද්‍යුද්ධාරාව දශාව දන්නේ නැහැ කියන එක එතකොට මේ ගැල්ලෝනද අතර ඇමිටර මිලි ඇමිටර කියක බැලුවොත්තයහම ඒකෙදී ඇමිට්‍රය මිලි ඇමිට්‍රේ කියක බැලුවොත්තහෙම ඒෙදී බිදුව කියනක පටන්ගෙන මේ වගේ ස්ථානයකට එන මෙහෙම ඒ මිලි ඇමීටර ඇමීටර කියනව තියනව ඇත්තටම එතකොට මේ අවකාරයට මේවම්මත පැත්තේ මෙම බිඳදුව පටන්ගෙන උපරිම අවස්ථාව මේ දකුණත පැත්ති තිෙන අවස්ථා තියෙනවා. මේව භාවිතා කරන්න නං එතකොට අපි ඒගේ ධාරාව ගමන් කරන දිශාව දැන ගන්න ඕනෙකිින් තාම වැදගත්තෙන? ධරාව ගමන් කරන දිශාව දන්න ඇත්තන් අපිට මේ උපකරන භාවිතා කරන්න බෑමොකොද මේ ධනරීනර් දෙක මාරුුණෝතින් මොකද වෙන්නේ කට්ට මේ ඔල්ලෝ සුව හර කෑමෙන පැත්තටනෙවේ අනි පැත්තට යනවා එතකොට මොකදවෙන්නේනි කට්ටහටලයන එතකොට මේක හැදිල තියෙන්නේ මේ උපකරණ හැදිල තියෙන්න්නේ මේ ආකාරයට මේ ඔල්ලෝසු හර කැරෙන පැත්තට කට්ට ගමන් කරන්න තමයි හැදිල තියෙන්නේ අපි වැරදිලාවත්යක දනරීන මාරුකරෝතින් මොකද වෙන්නේ අනි පැත්තට ගමන් කරන්න බලනවා නමුත් අනි පැත්තට යන්න බෑක උපරි මේ මෙතන්ට තමයි අවු මේ මෙත නැ තියෙන්නේ අනි පැත්තට යම් ගමන් කිරීමක් නෑ එහෙන කට්ට කඩ්ලගිහිල්ල උපකරණය කැඩෙනක්. ඒක නිසා, මේකේදී මේ ධරාව එතකොට විද්‍යද්ධාරාවක දිශාව හඳුනගන්න එතකොට අපි දිශාව දන්න හැ කියන එක නිසා තමයි මේකෙද කියන්න එතකොට දිශාව දන්න ඇත්තං අපි මෙතකොට ආරම්භේ තියෙන් ඕන මැද එක දකුණට ගියත් එකයි එතකොට වමට ගියත් එකයි එතකොට උපකරණට කිසිම බාධාවක් සිද්ධ වෙන්න. මේක එහෙමයි දිශාව දන්න ඇත්තං මැද තියෙන් ඕන එතකොට ඒ එක දෙපැත්තෙන් කොයි පැත්ත ගියත් එතකොට උප කරනය කඩල කැඩී මක් සිද්ධ වෙන්න. ඒක නිසා දූලපුතාලා ඒ ප්‍රශ්නයක දහෙම වුණත් ඕනම දේකදී ඒ අහන විදිිය මේකද ධාරාව එතකොට විද්‍යුද්ධාරාවක දිශාව හඳුන ගන්න කියලා කිව්වා හම අපිඒ ඒ දිශාව දන්න නෑ එහෙනම් ඒ දකුණු පැත්තරයන්න පුළුවන් වම් පැතරචචන්න පුළුවන් එහෙනම් හරි මඇද තමයි මේ කට්ට තියෙන්න්න ඕන ආරම්භක අවස්ථාවදිකලා හොඳින් මතක තියාගන්න එ කොට මේකදී එතකොට මේ විද්‍යු්ධාරා විදශාව හඳුන ගන්න ත කොට අපි විද්‍යාවදී එතකොට විද්‍යතයේදීපදාාන වශයෙන් උපකරන දෙකක් මේකෙද භාවිතා කරන එක මැද බින්දුු මේ මැද තමයි බිදුව තියෙන කෙනෙක මැද මේ අවස්ථාවත් මැද තමයි බින්දුව තියෙන්නේ එකක් ජී කියල දක්වල තියෙන මේ ගැල්වනොෝමීට්‍රය ගැල්වනෝ මීටරේ අනිත් අවස්ථාව ඇමීටය අපි විද්‍යතියධරා මනන්න භාවිතා කරන්න ඇමීටය කියන තු කොට අනිත් එක ඇමීටරය එහම නැත්තං මලිිය ඇමීටරය එතකොට ඇමීටයක් හරි මිලි ඇමීට්‍රයක් හරි තමයි අපි භාවිතා කරන්නේ එතකොට ැල්ලවනොමීත්‍රියයක් භාවිතා කරන්න පුළුවන් එහම නැත්තා ඇමීට්‍රයක් හරි මිලි ඇමීට්‍රයක් අපි භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ දෙකේ මොකක්ද වෙනස කියන එක අපි ගල්ල නොමීට්‍රයකුත් ඇමිට්‍රයයක් මි ඇමිට්‍රයක් දෙක් ඇක ඇමිට්‍රයක් කිය එක ඇතටමඒ මේ කුඩා කියකොට සතමයි දාහහිකාත් තමයි ි මිට්‍රියය කියල කියන්නතකොට දෙකම ඇමීට්‍රය කොට ඒ විදුධාරාව ප්‍රමාණය වෙනස්සීමත් තමයි තිදයන්නේත කොට. පිට මොකටද මේ දෙකක් කියන කතමයි දුරපුතාට එම හිතෙන ඇත්තටම ඇතිමං හිතන්නේ ඇයි ගැල්ල නොමීටියයක් එ දෙකක් තිවුණ ඇති මි මිටිය ෝන්ි මිටියයක් ෝන්නනෑ ගල්ල නොමීටරයක් යුහම ඇතිතක හිතන පුළුවන් ඇ එතකොට අපි ධාරා විදිශාව මනින්න නං එතකොට මේ මැද බින්දුව තියෙන ගැල්ව නොමීට්‍රයකයි ඇමිට්‍රයකයි ඕනිකක් පුළුවන් නමුත් ධාරාවි විශාලත්වය අපට ගැල්ව නොමීට්‍රයින් මන්න බෑ ධාරාවි විශාලත්වය. අපිට ධාරාාව විශාලත්වය මනින්න පුළුවන් වෙන්නේ ඇමීට්‍රේකින් විතරයි එක හොඳින් මතකතියාගන්න ධාරාාව විශාලත්වය මනින්න පුළුවන් වෙන්න අපිට ඇමිට්‍රේකින් එමන මිලිය මිත්‍රියක එක තමයි මනින්න පුුවන් අපි ගැල්වනෝමීට්‍රේකන් අප ගැල්වනෝමීටන් ධ ගැල්ව නොමීට්‍රේක එක ධාරාාවීත කොට දිශාව මනින්න පුළුවන් විශාලත්වය අපිට ගැල්ව නොමීට්‍රයකින් මනන්න බැහැත්තටම. ඒක නිසා අපිට ගැල්වනෝමීට්‍රේකංිට ධාරාව දිශාව විතරයි මනන්න පුළුවන් විශාලත්වය මනන්න බැහැත්තටම එතකොට ගැල්ලොනොමීට්‍රයක් අපි භාවිතා කරන්නේ ධාරාවේ දිශව මනන්න විතරයි. අපිට ඇමීට්‍රයක් කියන එක ධාරාවේ දිශාවක් මනින්න පුළුවන් විශාලක්තයක් මනන්න පුළුවන්. එතකොට දුරපුතාරට හිතෙන පුුවන් ගැල්ලොනොමීට්‍රයක් අවශනැහැන කියලා නමුත් මේ ගැල්වනෝමීට්‍රය කියන එක ගැල්වනෝමීට්‍රය කියන එක අපි බැලුවොත් එහෙම ැල්ව නොමීට්‍රේ කියන අපි බැලුවොත්ත එහෙම ගැල්ව නොමීට්‍රේදී එතකොට මේකේදී මේ සංවේදීතාව ඇමීට්‍රයක තියෙන සංවේදීතාවට වඩා ඉතාම වැඩ මේ ගැල්ව නොමීතේ එතකොට පොඩ්ඩක් කරිධාරාවක් ගලා යනෝද කියන එක අපිට ඇමීට්‍රේකින් බලන්නොට වඩා මේ ගැල්ව නොමීට්‍රේකින්ම් බලන්න පුුව හොඳ. ොඩිරි දරාවක් යෝතිී මේඒක ඉක්මට මෙහෙම චලනය වෙනවා මේක එහෙම වෙන්න ඇත්තටම ඒකයි වෙනස. අපි දිශාව මනින්න බලන්න පුළුවන් විද්‍යද්ධාරක ඇමිට්‍රයෙකුයි ැලු නොමීටයෙනු දෙකෙම පුළුවන් නමුත් සංවේදීව හොඳින් ඒක අපිට බලන්න නම් පොඩි ධාරාවක් ගලන්නේ අපිට ඒ ගැල්ල ඇමිට්‍රයකින් මන්නන්න බැහැත්තටම සමහර අවස්ථාවලදී. ගැල්ල නොමීට්‍රය අපි භාවිතා කරන්නේ එකයි ඉතාම කුඩයි. ඒවාගේට ගැල්ලෝ නොමීට්‍රය සම්වේදී. ඇමිට්‍රේ කියන එක ඒවට සම්වේදී නෑ ඒවා භාවිතා කරන්න අපි ධාරාාව විශාලත්වය මනින්න. එක ඒ වනාට ධාරාව විශාව දෙකෙෙන්ම මනනින්න පුළුවන් කියනෙක හොඳදී මතක තියාගන්න ඒ ප්‍රමාණය මත රන්දාා පවතින ඇතටම නමුත් ධාරාව දිශාව මුද දෙකෙන්ම මනින්න පුළුවන් සම්වේදිීතාවය ගැල්ල නොමිත්‍රය වැඩ දාරා විශාලත්වය ඇමිටේම් මනින්න පුළුවන් කිය එක මතක තියාගන්න ඒක හොඳින් එක මතක තියාගන්න ඉතාම වැදගත්තේ අපි අදට පාඩම මෙතනින් අවසංකරන්න බලාපොරොත්තුව තුළ පුතාලට සුභරාත්්‍යය